ඔබ විශ්වාස කරනවද මොදින් එක මාළුවෙක් රුපියල් ලක්ෂයක් ගෙනවා කිව්වම මොකද මේ මාළුව මොදින් රත්තරම් මාළුව the goldfish in the sea ඉතින් අද අපි මේ වීඩියෝ එක බලමු ඇයි මේ මාළුව මෙච්චර මිල වෙන්නේ මොකක් නිසාද මේ මාළුව මෙච්චර මිල වෙන්නේ කියලා මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා අදර මොදිරික සැරයි ඔයගොල්ලෝ හිතන්න බෑ මේ ප්ලාස්ටික් බෝතල් කියලා මේ බෝතල් අපි දාලා තින්නේ අපේ දැලේ බෝයා වැටියට මේදී අපි දැලේ ඇන්කරේ ඔයගොල්ලන්ට මතක ඇති මං කලින් වීඩියෝ එකේ දාලා අල්ලනකොට දාලා තිබි ගලක් ඒ ගලට කියන්නේ කටු ගල කියලා මේක තමයි ඇත්තම ඇන්කරය අපි දැන් දැලේ අල්ලන ගමන් ඉන්නේ දැන් පාන්දර 6යි වෙලාව අපි දැලේ මුලින්ම එන්නේ සේරියෙක් මේ සේරියත් මඩු වගේ තමයි පොළවේ මඩ අතර තමයි ඉන්නේ එතකොට අපි දැලේ ඉල්ලුවේ ඊයේ අපි දැලේ ඉල්ලුවේ රෑ 11 විතර එතකොට දැන් දැලේ වෙලා පැය 6ක් විතර ඇතුළත අල්ලන නිසා අපි දැලේ ඉන්න මාළු සේරම පණ පිටින් තමයි එන්නේ මේ ඉන්නේ සේරිය පණ පිටින් දඟලන මේ සේරියත් රස හරියන්නේ බිත්තර වගේ රසක් තමයි මේ සේරියගේ තියෙන්නේ හරි රස මාළුවක් හරි කලාතුරකින් තමයි આવන්නේ ඔගොල්ලෝ සමහර කට්ටිය දැකලා නැතුව ඇති මේ වගේ මාළු මේන් අංජලාව දැන් ඔයගොල්ලන්ට අංජලාවක ඉන්නම දැන් හොඳට හුරුනමක් ඔයගොල්ලන්ට මොකද මං කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට අංජලාව පෙන්නලා තියෙනවානේ ඔයගොල්ලෝ දන්නවා දැන් අංජලාව වර්ග මොනවද කියලා තෝර අංජලාව බණ්ඩි අංජලාව කළු අංජලාව කියලා අංජලාව වර්ග ඉන්නවා මේන් අපේ දැලෙත් වෙන අනිත් තව අංජලාවක් තමයි මේ අංජලාව අංජලාව කියලා එකක් නම් මේ දවස් රුපියල් 800ක් තමයි වෙන්නේ 800ක් 750ක් වගේ මිලකට යනවා මේ එන මාළු ඔක්කොම අලුත් මාළු ෆුල් ෆ්‍රෙෂ් මාළු තමයි මේ දැලෙන් අපිට එන්නේ මොකද අපි දැන් දැලේ ඉලලා පැය 6ක් විතර ඇතුළේනේ අල්ලන්නේ. එතකොට දැලේ එන මාළු සේරම අලුත් මාළු තමයි එන්නේ. මේ දින කාපු ෂිප් එකක් මේක මීටර් 400ක් විතර දිගයි. මීටර් 400 300ක් විතර දිගයි. මේ වගේ නැව් දවසර දහස් ගාණක් යනවා. දවසර 100,000 ගාණක් යනවා මූදි අපි දකින්නවා. තොන් ගානක් අරන් තමයි මේ වගේ නැව් යන්නේ මේ ඉන්නේ මඩුවෙක් මේ මඩුව කරන් මඩුවෙක් මේ මඩුව අපිට කැමරට ගන්න බෑ ඉතින් අපි ඒක නිසා මේ මඩුව ආයෙ දියට දානවා ඔන්න අපේ දැලේ ඉන්න රත්තරම් මාළුව පේනවනේ අපේ අයියගේ දින සන්තෝෂයෙන් ඉතින් අපි දැල් එළුවේ මේ වගේ මාළුවෙක් අපේ දැලට ආවෙන්න ඕන නිසා තමයි මේ මාළුවට කියන්නේ කූරල්ලා කියලා මේ මාළු කිලෝ රුපියල් 10,000ක් විතර වෙනවා ඒ කියන්නේ මාළු කූරය කිලෝ 10ට වැඩි මාළු කූරයක් නම් මාළු කිලෝ එකක් රුපියල් 12,000ට යන අවස්ථා තියෙනවා දැන් ඔයාලා හිතනවා ඇති ඇයි මේ මාළුව මොනවා නිසාද මේ මාළුවට මෙච්චර ලොකු මිලක් දෙන්නේ කියලා ඒ මේකයි මේ මාළුන්ගේ තියෙන හුලම් බොක්ක ඒ හුලම් බොක්ක හේ උලම්බක පාවිච්චි කරලා දෙනවා සුප් එකක්. ඒ සුප් එකේ තියෙන ඖෂධීය ගුණයක් ලිංගික බලේනතාවය නැති කරලා පුරුෂ ශක්තිය වර්ධනය කරන්න පුළුවන් ඖෂධීය ගුණයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ මාළුවගේ මෙච්චර මිල වෙන්නේ. අපි මේ මාළු අපි ශ්‍රී ලංකාවේ මේ මාළු වැඩිපුරම එක්ස්පෝට් කරන්නේ චයිනා වලට. ඉතින් චයිනා වලින් අපි මේ මාළුන්ට හොඳ මිලක් හම්බ වෙනවා. අන්න ඒක නිසා තමයි මේ මාළු මෙච්චර මිල වෙන්නේ. ඒකට අමතරව ඊට අමතරව ගත්තොත් එහෙම මේ මාළු අවු වෙන කාලයක් තියෙනවා මේ මාළු අවුරුදු පුරාම අවු වෙන්නෙත් නැහැ මේ මාළු අවු වෙන කාලයක් තියෙනවා සාමාන්‍යයෙන් කූරල් අවු වෙන කාලේ තමයි අප්‍රේල් මාසේ මුල ඉඳන් මේ මාසේ අග වෙනකන් අවු වෙනවා ඒත් ඒ කාලවලත් එදා දවසේ අපේ වාසනාව තිබ්බොත් තමයි මේ වගේ මාළුවෙක් අවු වෙන්නේ ඉතින් අද අපිට වාසනාවන් දවසක් ඒකයි මේ වගේ කූරල් එක අපිට අවු වුණේ ඉතින් මේන් අපේ දැලේන තවත් සිංගියෙක් සිංගි කිලෝයක් නම් මේ දවස්වල රුපියල් 6000ක් වෙන්නේ මම කලින් වීඩියෝ එක ගැලලා දිනවා අපි කොහොම සිංගි අල්ලන්නේ කියලා සිංගි අල්ලන්න විතරක්ම වෙන්නු දැල් තියෙනවා ඒ කියන්නේ සිංගි දැල කියලා අපි එකට කියන්නේ ඒ දැල ඉලලා අපි කොහොමද සිංගි අල්ලුවේ කියලා වීඩියෝ එකක් මම ඔයගොල්ලෝ කලින් ගැලලා තිනවා ඔයගොල්ලෝ ඒක බලන්න ඒකෙන් ඔයගොල්ලෝ ලොකු අදහසක් ගන්න පුළුවන් අපි කොහොම සිංගි අල්ලන්නේ කියලා එවගේ මේන් තවත් අංජලාවෙක් මේ අපේ දැලේන තුන්වෙනි අංජලාව මේ අංජලාව ගොඩක් රස බැදලා කනකොට තමයි බිස්කට් කුට්ටියක් එම තරලා බදිනකොට ඒ රස දෙගුණ වෙනවා ඉතින් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න ගෙදරදී බිස්කට් කුට්ටියක් තවරලා අංජලාවෙක් අරගෙන බැදලා කන්න ඒ රස වෙනම රසක් අද නම් මුද සැර දවසක් දැන් නම් පොඩ පොඩ එළිය වැටිගෙන එන්නේ තව සිංගෙක් කෙනා අපි දැලට ඔයගොල්ලෝ දන්න විදිහට කිව්වොත් පොකිරිස්සෝ කියලා කියන්නේ ලොබ්ස්ටර් කියලා ඉංග්‍රීසි වලින් කියනවා
මේ සිංහයත් අයින් සිංහයෙක් තමයි. අයින් සිංහයා නම් දාගන්නවා අපේ බෝට්ටුවට, පස්සේ බේර ගන්න පුළුවන් ඒ සිංහිය අපිට. අද අපිට සන්තෝෂ දවසක්. මොකද අපි හිතුවා වගේම අද අපිට කුරල්ලෙක් ආවුණා. මේන්න අපිට ආවුණ කුරල්ල. මේ කුරල්ලන් කිලෝ 9 විතර කුරල්ලෙක්. අපේ පැත්තේ, ඒ කියන්නේ බස් ටාගෙට පලාති නම් වැඩි ලොකු කුරල්ලෝ ආවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මට දැනගන්න විදිහට අපේ යාළුන් ආපු විදිහට අපි අල්ලලා තියෙන ලොකුම කුරල්ලා කිලෝ 23 ආරයි. ඒත් ඔය උතුරේ දකුණේ, ඒ කියන්නේ ගාල්ලේ මාතර පැත්තේම ලොකු කුරල්ලෝ අල්ලනවා කියලා මට ආරංචි වෙලා තිනවා. ඒ කියන්නේ කිලෝ 35 විතර කුරල්ලෝ අල්ලනවා කියලා. ඉතින් ඒ වගේ දවසවලට ඉතින් දීවරණ රජ මගුල් තමයි ඉතින්. ඉතින් දැන් අපි මේ ගොඩබිමට යන ගමන් ඉන්නේ. මේන් අපිට ආවුණ මාල් ටික අංජනාව තුන්දෙනෙක් සිංගි දෙන්නෙකුම ඉන්නවා මෙතන. කුරල්ල ඉන්නවා බෝට්ටුව ඇතුලේ. ඉතින් මොකද ඉතින් වීඩියෝ ගැන? වීඩියෝ කොහොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ ගේ නැවත අමවන්න. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.